සමගි ජනබල වේගය අපි සියලු දෙනාම මහපාරට දැස්සේ මේ ආඥාදායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන ආණ්ඩුව හිතාමතාම මේ රටේ ජනතාවගේ මූලික අයිතිය සර්වජන ඡන්ද බල අයිතිය ජනතා ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන ආකාරයට මැතිවරණය කල් දැමීම සඳහා විවිධ කුමන්ත්‍රණකාරී වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම නිසා අපි හැමෝටම අයිතියක් තිබෙනවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතියට අනුව මේ රටේ මහජන අයිතිය වෙනුවෙන් හඬ නගන්න උද්ඝෝෂණ කරන්න ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට සාමකාමී වීදි පාගමන් යන්න නමුත් මේ මොහොතේ ඇත්ත වශයෙන්ම මේ වරමක් නැති අනීතික ආණ්ඩුව මොකද මේක නිත්‍යානුකූල නොවන ආණ්ඩුවක් හැටියට අපි පිළිගන්නේ මොකද මේ ආණ්ඩුවට වරමක් නැහැ මේ ආණ්ඩුවට ජනතා ආශිර්වාදයක් නැහැ සියලු දත්ත වලින් දන්න ආකාරයට මේ රටේ 10%යි මිනිස්සු කැමති මේ ආණ්ඩුවට 90%ක් විරුද්ධයි ඉතින් මේ 90%ක් ජනතාව අකමැති ආණ්ඩුව මැතිවරණ සිටියම හකුලා ගන්නට කටයුතු කරනකොට අපේ වගකීම අපේ යුතුයකම හැංගි හොරා සෙල්ලම් කරන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්නේ නැතුව මිනිස්සු වෙනුවෙන් මහපාරට බහලා කටයුතු කරන ඒක තමයි අද අපි කරේ නමුත් ඒකටත් ඉඩක් නැහැ දැන් අපි බොහොම විඤ්ඤාණිකව මම හිතන්නේ මේ මාධ්‍යවේදීතුමන ඔක්කොම දැක්ක අපි හැසිරුණු ආකාරය පිකාට් එක්කත් හිංසනයේ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන දේශපාලන ව්‍යාපාරයක් නේ අපි අවිහිංසාවාදයේ සාමය මත පදනම් වුණු දේශපාලන ව්‍යාපාරයක් හැදිලිව අපිට අයිතියක් තියෙනවා මහපාරේ යන්න පොලිසියට උසස් නිලධාරීන්ට කිව්වහම ඒගොල්ලෝ කිව්වා මේ අපි මුළු පාරම වහගෙන ඉන්නවා කියලා ඊට පස්සේ එක ලේන් එකකට අපි ගියා එතනිනුත් ඉදිරියට යන්නට අපිට කිසිම අවස්ථාවක් නැහැ අපිට පැහැදිලිවම කියන්නට ඕන මේ අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ක්‍රියාත්මක කරන්නට බාධා කරපු සියලු දෙනාම අපි අධිකරණයේ හැමෝට ගෙන යනවා අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව ඒ නිසා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න කැමති මේ අවසානය නෙමෙයි මේ ආරම්භය අපි අද මේ පටන් ගත්ත ගමන මේ රටේ නගර ගම්නියම් ගම් සිසාරා මේ උද්ඝෝෂණ මාලාව මැතිවරණයක් ලබා ගැනීම දිනා ගැනීම උද්ඝෝෂණ මාලාව අපි ක්‍රියාත්මක කරලා අපේ අවසාන ඉලක්කය මේ රටේ ජනතාවට පළාත් පාලන මැතිවරණය තුල ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට අවස්ථාව ලබා ගන්න. ඒ වගේම අද කනගාටුයි තත්ත්වය අපිට බොහොම පැහැදිලිව පේනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් ජනාධිපතිතුමත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් අධ්‍යක්ෂ කොමසාරිස් ජනරාල්තුමත් වෙලා තින්නේ ජනාධිපතිතුමා. මුද්‍රණාලයේ ප්‍රධානියා වෙලා තින්නේ ජනාධිපතිතුමා. මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. විශේෂයෙන්ම කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදය කඩා කප්පල් කරන්නට අපිට කාටවත් ඉඩ දෙන්නට බෑ. අද මේ ආරම්භය පමණයි. මේ ආරම්භය තුල මේ රටට මැතිවරණයක් දිනා ගැනීම ඒ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් අනිකුත් සියලු ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරත් සම්බන්ධ කරගෙන සිවිල් සංවිධානත් සම්බන්ධ කරගෙන සිවිල් පුරවැසියනුත් පොදු ජනතාවත් සම්බන්ධ කරගෙන අපි මේ මැතිවරණය කොහොම හරි රටේ ජනතාව වෙනුවෙන් දිනා ගන්නවයි කියන කාරණාව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. Thank you.